thank <laughs> you සබ ැසක්කට සුන්දාව සක්කාරෝග යටඩිප නා රිකාවත්තෙක්ක වනත බගේම අපපියෝපට රාධනා කරනය කොතුවෙ දති කියන අරෝගයා හැම මොහතකවඔබේ නිරෝගී කාම ගැන කතා බහ කරනවා මේ ස්වභරික අපට ලැබිෙන ගා කොළවලින් ගෙඩිවලින් මල්වලින්ං අපට පුළුවන් කමක්තියෙනවා අපේ තියෙන ලෙඩ රෝග නිට්ටාවටම සෝපත් කරගන්න නැත්තං එහම ලෙඩක් නැතු තිබත් ජීවිත කාල්ට මන රෝගිමත්ව ඉන්න නම් මේ ගහේ කොලේ ගෙඩියේ පලේතියන ප්‍රයෝචනයයාගින් අපට පුලුවන්කම්මත්තින දීර්ග කාලයක් හොද සුවසේ ජීවත් වෙන්නට. අපි කතාබහ කරමුූ මෙහි තියෙන වටිනාකම සහම් මෙහි තියෙන වැදකත්ක මාතරයේදී. විශේෂඕ. සවත් ක්ෂක්කයක් ෝරගෙන කතාබහ කරන්න අද අප සවදදානම් බ එ ති වෙදවාගේම අප පට ආරධනා කරමින් සෝදානම් කවද සිදිය අප කතා හත්තිකතුනි කෙලා හතුුන්වා දෙන්නට පාරම්පරික වෛද්‍යිය. ඒය වගේම ග්‍රන්ථ කතුරුවරෙක් විදිහට මේ ගහ කලේ තියන බටිනාකම් පිළිබඳ බොහෝ වෙලාවට පොතින් පතිෙන් අපිට කියලලා දැනම එකතු කරගන්න පුළුවන් විදිහයට පොත්පත් ඔබ වෙනුවෙන් සමිප කරන කතරවවරේ පේ ඉදිරිසිං හත්නේ බොහ තරෙන් කවර දස ප ඩස් න අපි පිළිකරවා අයි සඟදව අප කතා කරන්න සූදන වන්න අදවස් මේ අහු ගඩිය ගැන අහු ෙඩි මොවද මේ අහුෂසාා කියයන හු ගඩිය කියලලා කියන්න මොකක්ද ඕනම කරකුට ලොක්කු ප්‍රශ්ණය ඇතිවන්න පුල මොවදමී කියන්න කියලා එන්න සාපි කතා බහර මොනුවදම අවුෂාකයතුවා අහු ගෙඩි තින බටිනාකම් කියෙනෙන් ගැන. අහු කියන්නේ? දේශීය වෙදකමේ ගත්ත හමත් සමස්ත ලෝකයේ ගත්ත හමත් අවසදී ගුණයෙන් සහ පෝෂණ ගුණෙන් මෙතුවක් ලෝකයේ අපි වර්තමාන පර්යේෂණ නිරීක්ෂණ වලින් නිගමනේට ඇවිල තියෙන්නේ දැනට හොයාගෙන තියෙන පළතුරල ගුණාත්මක බවින් ඉහළම පළතුර තමයි අහු අවකර පලතුරක් පැදිලියෝම එතකට නමු මේ මොරින්ඩා සිිට්‍රිපොලියයා කියන්න ශාකය උද්ිධ විද්‍යාත්මක නාේෙන් හැඳින් නුවත් ොරින්ඩ සිට්‍රිපොලියි කියන ශාකය අපි ලංකාවේ හඳුන්න අහුෂාකය අපි රටේ මම මේ පිළිබඳව දැනට වසර දෙකකට විතර කලින් හෙළිදර ූ කරන් කලින්ජ අපි වෙදකම සඳහා ප අරම්පරිකව මේක මුළු ජීවිත කාලෙම සීය අමුත්තා කාලිඳල යොදා ගත්තා එවගේම අපි ආහාරයට ගත්තා නමුත් ජනතාව මේකට ලොකු බයක් තිබුණා. මේක වස කිය වසයි කියන තැන තම හිටි. එතකට නමුත් අන්තිමේදි මම මේක මංලියන පොත පතට ඇතුළල් කර පින්තුර ඇතුල් කර ඒත් ජනතාවට කිසිම ප්‍රතිචාරයක් න මොකද මේක ගන්නේ හෝනිියම් කපන්්ඩයි තව ය මොනමොන හරි බලිතවිල් සඳහා මමනයි. නමුත් මෙතන අසල් වැසි නම කියන්න ඕ අසල්වැසි රාජ්‍ය ඉතා සැලසුම් සහගතව මේ ගුණාත්මක බවින් ඉහළ දේවල් ජනතාව අතරෙන් ඉවත් කරලා ජනතාව දිගින්දිකට රෝගී භාවයට පත්කිරීමට සහ මේ රටේ සමස්ත ධනය සූරාකෑම සඳහා දිගුකාලීන සැලසුමක ඉන්නවා. දැනට වසර හයදහකට එපිට ඉතිහාසේ කන්දසාමය තුළු හය දෙනෙක්කු ගෙන් පටන්ගත්ත ඒ අසල්වැසි රාජ්‍යයේ සිද්ධන්තය අ එ අදත් හෙටත් ක්‍රියාත්මකයි එතකොට එතන් දියඒගොල්ලෝ එක වාක්‍යයක් තමයි යොදා ගන්න දැන් අහු කිව් හම එකට හූණයමාව ඉතකොට නමුත් අපේ පොතපතේ සඳහඟන මම තවත් එක කතාවක් කියන්නම් මෙතන්ට පුහුල් ගෙඩිය දැ පුහුල් ගෙඩිය කියන්නෙත් ගුණාත්මක බවින් ඉතාම එහල එක පුහුල් ගෙඩියක් කඩාගත්ත හම ගමේ පවුල් පහළක් විශසක් හට අරගම සතුටුවෙන තැනක් ඒැන පෝෂණගුණයෙන් ගිතාහ එලවලවා. දැ මේ අහුගෙඩිය පෝෂණගුණයෙන් ගිතා හලයි අවසධිය ගුණෙන් ගිතා හැලයි. ඒ වගේම අවුරුද්දක්කා පුදැන් අපි සරිරගත වෙනවන ජංගම විස සහ ස්ථාවර විස කියලා විස දෙකක් තියනවා. ඕකෙත් දසිත විස ඒකත් අපපහු වර්ගී කරණය වෙනවා දූසිත වි සහ, තවත් මට මතක් වුණ හම කියන්න. හෙම තවත් දූසිත සප්ත ධතුුවම දෂත කරන විෂවර්ගතියනවා. එතකොට මේ විෂවර්ග ඉවත්වීම සඳහා වසරක්කාපු විස ශරෙන් බැහැර කරන්න පුළුවන් අපිට පුහුල් එක වෙලක්කාපු හම. එතකොට අහුශාකයෙන් අපට අවශ්‍ය කරන සියලු ගුණාංග ලැබමින් අවසදිය ගුණ අශ්‍ය වෙනට කොළොපොතු ල් සේල්ලයෙන් අපිට අවසදිය ගුණේලා බගැීම හැකව තිනවා. ඊළඟට ගෙඩිය ආහාරයට ගත්තාහම සමත්ත සප්ත දහතුවම නීරෝගී කිරීමේ හැකි ාව තියෙනම්. හැබැයි මෙතන්ද ජනතාව ප්‍රශ්න කරන මේ අහු කාප්පුහම් මෙම වෙනවද මෙහෙමයි කියලා. වස කනය ක නවත්තලා අහු ආහාරයට ගණ්ඩෝලය. එතකොට ම අප අහු ගෙදිය ගුණේ ගණඩ පුළුවවෙන්නේ. එතකොට දැන් අහු ශාකයේ දෙකක් තියනව ප්‍රබේද. මෙන්න මෙතන තමයි ගැටලුව තියෙෙන හොඳට මතක තියා ගන්න ඉගෙන ගන්න දරුව සහ අන්තර්ජාල පහසුකං තියෙන ඇය මොරිින්ඩා සිට්‍රිපෝලිය මේක තමයි අපිට ආහාරයට ගණ්ඩ පුළුවන් සහ සදිය අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා තියෙන අහුෂාකය සහ ඒ පලය එතකොට අපි මේක ඊල් අනිත් ගෙඩියේ මේ ගෙඩියට වැදේ ගොඩක් වෙනස් තද කොළපාටයි ඉදුන හම කළුම කළුපාටයි බොලිබෝලයක් වගේ ඒ අරගේම ඩොට් කීප යක්ක්ති දහයක් දොළ හක්තිය නවා නමුත් ඒගේ වලිබෝලෙක වගේ රේකාවල්තියෙන්නේ මගේ තැන අපට පින්තුර ඉදිරිපත් කරන පුළුව එතකොට මේ ශාකයෙන් අපට ගණඩ පුළුවන් ගුණ ගුණ පිළිබඳව අපිට අවුරුද්දක් එක තැනෙ දල කතා ෙරවත් ප්‍රමාණවත් නැති තරම් ගුණයක්ක් තියෙන ශාකයක්. අහසාක පෙ බද ේ හ ෙ දකින ලින් දක් න ොට න ේ ස වල් පැත්තටවත් ගත්ත නෑන වස කියල ගොඩක්ලට ශක තිබන ොඩක් කල ක පපල විස්රප න්ේන. හොමද මේ තින ගුණන නැතනන් ගොඩක් කලාවට අප මතක ඇති කාෙකනම් අපි හුගඩියක් ත්ති ෙහිතකට විතරයි. පිළිකාන අසන්න ත්‍රක්නය විද ගොඩා කලාට අහන් නැති බයහන ලෙඩරෝගයන් වලටනම් මේ සාාකයේ තියන්න ගුණ යාරගෙන අපි බෙහෙත්වාටොරුවීම හදල තියනවා. කෝමද මේක තින ගුණ ගැන තවත් අපි කතා කරනවාන. ඔවු විශේසින් මේක පිළිකාන්නනාසක ගුණය තියන බව පාරම්පරිකව මගතනි වෙනත් පරම්පරාවල් ගැනමට කියන්න බෑ දැගෙන හිටායි කිය එහෙම හිටිය නං අයුරේද දෙපාර්තමේන්තුව සහ ලංකාවේ වෙද පරම්පරවල් අති විශාල ප්‍රමාණයක් කින්නවා මංක දෝසයක් නෙමේ මේ කියන්නේ එකන්න එක් එක් පරම්පරාවල් හඳුනා ගත්ත ශාක පද්ධති මත පදනම් වුණ වෙෙදකමයි කරන්නේ ඉනිසා දැන් මංකට සරල උදාහරණයක් කිවොත් මස්බැද්ද ප්‍රබේද හතරක් ලංකායි පාච්චි කරනවා හැබැයි මේ ප්‍රබේදයක් තමයි තිබ ුතු සියලු සංගටක තියෙන්නේ එක ප්‍රබේද ගණනාවත් තියෙනවා නමුත් ඒක නමුත් අපට බැහර කරන්න බැරි හේතුවක් තියනවා දකුණු පලාතේ ජනතාව පුංචි පඳුරු ෂාකයක් පාවිච්චි කරනවා මේ මස් බැද්ද කියලා එතකොට නමුත් ඒගොල්ලන්ගේ තර සීනිි මට්ටම පහල බැහැලා බලාපොරොත්තු වන දේවල් යමයමම් දෙේවල් වෙලා තියෙනවා හැබැයි අන්තර්ජාතික පරීක්ෂණ වාර්තාාවලින් අ නිවැරදි මස් බැද්ද ශාකය තිබියයුතු සංගට කොලින් සීට දයක්ව තරකෙනෑ ඉති එතකොට දැන් අපි ඒ නිසා මම දැ මම මේ අහුශාකය පිබඳ හඳුන්න තුරු කිසිම කෙනෙක් මේ රටේ මේ පරිහරණයට ගත්තේ නැත්තේ ඒක ගුල්ලගේ වරදක් නෙමෙයි ඒක එක් එක් පරම්පරාවලල සොයා ගැනීම එතකොට දැ මම මෙතන්ද සඳහන් කරන්නේ අපේ පාරම්පරිකව එන පරම්පරා සියදහස් ගණන්න එක මුතුවක් හැටියටගේ රටක් මේකවා. ඒ සම්මිශ්‍රණයක්ත් එක්ක යනකොට එක දැනුම රුක්ෂායරුවයේදය හරහා අපේ රටි දරුවන්ට යෙන්වා. නමුත් අද වෙලා තියෙන්නේ රුක්ෂයරයේ දේ කියන්නේෙ මකද්ද කියවත් සාමූහිකත්වයම කද කියලවත්. අපේ රටේ ජනතාවට මහිතන අමතක වෙලා. එමනන් හිම මතක කරලා. දේ එනිසා අහු ශාකයේ අපිට සුපෙක ෙටෙ හදලා බොන්ඩ පුළුවන් කණ්ඩ පුළන් ඉලග මේ ඉදනුවේ ජෝසකක් හෙට හදලා බීජටික ඉවත් කරලා බෙන්ඩ කරන්න ම කුත් කරඩෝන නෑ ලුණුසීනිිමකුද්දාන්්ඩිපා නිකම්ම වතුරෙෙන් මිරි කළ දවසට අඩුකුප්ප භාගයක් බිවත් ඇති වැඩිපුර බිව්වයි කියලා කිසිම අතුරුවා අබාධයක් නෑ ඩ පිරෙනකං ෝඩත් තුල එතකොට ඊළග කාරණය අපි හිතමු ශරීරයේ සුවනොවන කුෂ්ටයක් දදයක් රෑෂකක් කෙලාපි කියන්නේ වගේ කුමන හෝතත්්‍යයක් තියෙනන අහු කොල මුල් පොතු මේ තම්බ වුවතුරේ තබ පුවතුරත් මතක තියා ගන්ඩෝන අපේ රටේ වෙදකමේ යම්යම් ම දැළ න ොම පාරම් පරික දේවල් වල තියෙන ලොකු අඩු පාඩු තියෙනවා අපේවා කෙනෙකුට පහර ගැහීමක් නෙමයි මානුසිකව හිතලා මෙක යතාාර්ථය හඳුනගන අපීව වෙනස් කර ගණ්ඩෝන. දැ අපි මේ කොල පොතු මුල් තම්බල ඒකේ සාරය ගණ්ඩ කියලා ලිබේ තියාගෙන තම්බනවා. මෙ සියල්ල වාස්ප වෙනම්. තියෙන රසයිනික සංගටක සියල්ල වස්පයනවා ඉට පස අර නිකම් කාටවතුරෙන් සෝදන ඔන්න කියනවා අනේ ඒකෙන් හෝදලත් එහෙම යහප තක්වුණේ නෑ කියලා එනිසා හොඳට හිතන්න්න හොඳට ඔළුවට ගන්න අපි මේවා වතුර උතුරණකං කොළපොතු මුල් මැල්ලුම් වගේ කොලටික කපල තියාගෙන ඉන්නවාලඟ තියාගන ඉඳලා පැහෙන වතුරට මේ ික දාලත් අක්ගල වහන වහලා විනාඩියක් දෙකක් තැම්බෙන්ට හැරලා අරින්න නෑ අප එහෙම බාලා අපපිට වුවමනා රස්්නයට එනකං වහලම තියෙන් දරිනවා. වහලා තියෙන් දැරලා අන්න ඒ වතුරෙන් තමයි අපි අරගනමකො සෝදාන්නේ. අන්න එතකොට සියයට සී අයි. දැන් අතනද අපට සයට දෙකක්වත් ගණඩ බෑ අපි හිත උ මුට්ටියක දාලාහින් දෙනකං තම්බලා පස අරග හම ඒ තියන ටි ස් ප වෙලා එක ගුණේ ගන්ඩබ එනිසසා ඒ ගුණේ ලබා ගැනීම සඳහා ඕනෑහම දෙයක් අපි ඒ වැනි අවස්ථාව සඳහා යදදාගන ස බල කො ෙන්ඩ පුළුව නිදි ුම්ඹ වෙන්ඩ පුුවන් ඒ මත් නැත්තන් අපේ මේ අහු කතා කරන අහුෂශාකය දේවල් වෙන්ඩ පුළුවන් ඕනම දෙයක් කර කොලයක්නික කොලයක් හරි ොවා හරි දෙයක් යොදාගන්නකොට අපි මේ කක්‍රමය විශේසින් අපි නීරූගිවීම සඳහා අනුගම ේළ යුතු නිවර දිික්‍ර වේදයන්. දැනගන ඒ පිළිබඳ නොදන්න වනන්ගේවා ආගන කරගන ඉදිරි කටයුතු කොරොත් මං හිතන්නේ එතාම සාර්ථකයි. අහකට ගෙන කර කනොට ෙනෙකු හිතනන්න පුළන් අවුෂාක නිවැරදිද තෝරාගන්නත් තෝනේ හරිට ප්‍රවේදගන ාවක්තයෙන එක හරිට දැනකයාගෙන හරිට තෝරකරත ොට වති රෝග නිරෝගි කරගන්න පුළුවන් මක්වය ඒවගේ අපට කතා කරන වනන් සිහම හත්මයා මොනවගේ ලෙඩවලටද මේ උඩක්ලට භාවිත කරන්න පුලන්ක්ම ැබෙන හැ පිකාරෝගක්ගේීම. නික රෝග මනොද න් මේ භාවිතා කරල සෝපත් යන්න පුළුව සහකොච්චර කාලායක්ක අත්‍යවශ දන්ත ගෙදරට මේ වගේ පැලයායක් ගෙනනල ඉන්න නොනවන. කොයිතරම් පටින් මද මේ වගේලාවක. මංහිතන්නේ අපිටර සුරාසුර යුද්ධය කිරම හුද කළම්බලා අමුරුත්ත පානය හයන කොට මහම්්‍රහ්මයා ඒේ. ඒ සර්පයක්වනි විශාල ඒ විස පිළිබඳ ප්‍රකාශේදී තියෙන කතාවේ මහාබ්‍රහ්මයා දීපු බෙහෙත් මානවයාට පෙවුණනටි කහරැ බමට වැටිචිකන ෙවුන අ කියන්නේ. එතකොට ඒ විස තමයි ජංගභි විසස්ථහා ස්ථාවර විස කියලා එකකට කැඩිලක්ගේ ජංගම විස හැටියට තියන්නේ සර්පයවුන් නයිපොලොංගු සහ විධ සතුන්ගේ විස ස්ාව විහට යනයගලා හොඩල්ල එ අපේ රටේ තියන විසවර්ගනං කීපයයිතියන්නේ දැන්ඟබැයි ලෝකෙම තියෙන විස ලංකායි සමස්ත භූමිය වහගන. ඉතිං එතකොට ඒ සියල්ලු විස ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ගුණාත්මක පැතිහැටියට ගත්තො බෝනවන සියලුම රෝග සඳහා තයිරෝයි ප්‍රශ්න පිළිකා කොස්රෝල් ඊඟට දිය වැඩියාව ඇතුළු ෝ වනසහ බෝ නොවන කියන රෝග සියල්ලම අත්තිට බන්ඩ පුළුවන් ප්‍රබලත්තම ශායක් තමයි ත ආහාරට ගණඩ පුලුවන් දෙ අත්තම යහු. අහු ගහේ මුල් මංහිතා වගකීමෙන් කියන්න මේ කතාව දැම් මේ ඩෙගු වසංගතය මන්දන්න ඉදිර හතලි දහකට වැඩ. ප්‍රමාණයක් මේ වෙනකොට ආසාධිතයන් ඉන්නවා අහු මුල් තම්බ ලබීල වල් දෙකක් තුනක් වීපු හම මේ නියත වසෙන්ම මේ අහු මේ මුලෙන් අපට මේ රෝගී තත්ත්වය පාලනය කරන්න පුළුවන් ඉළඟට ඒක වර්තමානය අපට ඒක මංවිසිං හෝ මගේ පරම්පරාවෙ කවුරුත් හොයාගත්ත දෙයක් නෙමේ නමුත් වටිනා කියන දේ ප්‍රකාශ කරන්න ඕනේ ඒක ලංකාවේ වෛද්‍යවරියයක් හොයාගන්නේ මේ ම හිතන අලුත්දගව ්‍රදශේ ෞරයෙන් මතකරන්නම ගස් ලබ කොළොවලි නොත් අපට මේ ඩෙංගුරෝග සූපත් කරගැනීමේ හැකියාව තියෙනම්. එවගේ අපි පාරම්පරික විද්දුූ හැටියට ඊට පෙර අපි පාවිච්චි කරපු ප්‍රධාන දෙයක් තමයි අහු ශාකයේ මුල ඉදුනු අහු ඉළගට ඩග ර්දය සද ඩංගු නක මේ නමක්දදාලාලම මේ අත කාලනයාාවේ නමුත් අපි සංගතරෝගවලද යොදාගත්ත ප්‍රධාන දෙයක් තමයි කොස් ගහේ හැදෙන අප ඒකට කියනව දුම්මයා කියලා. එහමත් ඇත්තං ගෙඩිය නේ නිකන් අත්තා අගිස්තය හැදිනමේ ඇගිල්ලක් ඉතර පුංචික් තම පරින්නත භහව හඳුනාගන්නා ගෙඩියට පෙරහැදන එකක්. එතකොට මේකතම්බල වතුර දෙනවා. මේ වතුර දුන්න හමත් ඔය තියෙන වසංගත රෝගවලින් පැහදිලිවමඒ නිකම් එහෙ මෙ එකක් නෙමේ ඉතා පැහැදිල්ලෙසම, ඒ ගොල්ලන්ගේ බලඩ් කවන්්ට එක හිමත් නැත්තන් ේවල තියන ප්‍රතිශක්තිය වේගවත්ව නැගී සිටීමේ හැකයාවක් තියෙන. එනිසාපට අහුශාකය ප්‍රයෝජනයට ගනිමින් ඊට සමගාමීව ආදේශක කිහිපයකින් මේශියල්ලූ රෝග ජයි ගැනීමේ හැකියාව තියෙනවා. හරි අහුශාකය පාච්චි කරලන තම් භාවිතා කරලා ඔබට සෝපත් දෙවා අත් කරගන්නට පුළුවන්ක්කමත් යෙනවා. roga වෙල උද්වවිට කරක් මේ රෝ පුද කල තවතත් නිරගී කරන්න තමයි වැනි වැඩටස්්‍රාන අප දිරිපත් කරන්න. එ නිසා න්න පපුටපුලන්කමක්තිවා හෂාකයතින වැද කත්කම වගේම ොන මගේලට රෝගයන් වලට අත්‍ය වශව වෙන් ත්‍රක්ම අනිවාරයම නිවසට හබගේ වත්තතා අශයන්නම් මෙවැ සාකයක් ින්ද ගන්න මේක තින වටිනාකදරගෙන එවැනි ාකයක් ඔබේ නිවසත් ස්ථාපත කරන්න කල තම අප හ මදරී ිමක්කු පට කරන්න. හ අඟතති වද වගේ මද්‍යවසේදත් මේ රෘක්ෂයන් වල තියෙන වටිනාකම් පිළිබඳු කතා කරන ... trakt பாரம் பරිக்க වෛද ක්‍රmé ැgan कर. Paraரம் பරික cyangwaෛද වගේ, ගන්ත කරතෝපය සි හත්ම ොහොම ස් තුතිවන්තවන අපේ කතවත්තෙක් අදවස දෙකතුනාට තවත් දවසක හම්බ වෙලා මෙ වැනීම වැලල්ලෑන් අපේ වටිනාකම් ඇති ශාක පිළිබඳව කතාකරම. ස්තතුතියි අයියි. හිත අරගගේ ු ත්තක ඔ ෙකතු කර රද ලයි අපේ සමක හැමදාමත්වගේ ඉති ඔපටපුලුවන් අපේ නාලිකව ස ස්පත් කරන්න කමින් කරන්නන්නේ වාකම ශා කරන්න පුලන් කමත්ය. ලබන සතෙත් හබ වෙලා මෙවැනින් වටිනාකම් නෑ සහිත ශාක පිබඳව කතා කරම අරෝගැතදින්. E